ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. වර්ෂා බත් මුල් වලට හදන්නට ගත්තේ මීට් බෝල් කරියකුත් කංකුම් බැඳුමකුත් පරිප්පු හින්දුමකුත් පොලොස් ගැට මැල්ලුමකුත්ය. අපි වෙලාවක පොඩි දුව හීලක්ම හදලා පන්සලට දෙමු. අම්මා කීවාය. දෙමු අම්මේ. මේ මන් නිකන් බත් පැකට් හතර පහක් දෙන්න හිතුවේ. ඕකත් කොච්චර පිනක්ද පුතේ. අපි අම්මේ ඉස්සෙල්ලා මේ ප්‍රියාගේ සුනන්දයියගේ වැඩ ටික ඉවර කරලා ඉමු. පපුවේ පැත්තක්ම නිදාස් තමා ඊට පස්සේ. මේ අම්මාගේ පපුවේ අනිත් පැත්තේ ඇති බර තමා බව වර්ෂා දනී. ඔයා මේ අම්මා අප්ප නැති කෙල්ලට අම්මා කෙනෙක් වුණා. වර්ෂා සිතුවාය. විමුක්ති ඇඳගෙන සාලේ බලා උන්නේය. ඒ මොහොතේ සුරම්යාත් මොරගඩ මහතාත් සාලේට ආවෝය. මොරගඩ මහතා තම බාල පුතා දෙස බලාගෙනම උන්නේ සැනසීමෙනි. කොල්ලා මෙහෙම ලස්සන්ට ඉන්නවා බලන්නත් ආසය. කළු කලිසමට නිල් ඉරිගිය කමිස ඇඳුන් විමුක්ති අද කාලාන්තරයකට පසු පිළිවෙලට ඇඳ උන්නේය. තාත්තේ, විමුක්ති කතා කළේ ආදරේනි. දැන් ඉතින් පොඩි පුතේ වැඩ හිමීට පටන් ගන්න. ඔය ඉන්නේ ලස්සනට. විමුක්ති සිනාසුනේය. ඒ හිනාව අර ඉස්සරම සිනාව නොවුන අහිංසකය. අනේ රත්තරන්, කෙල්ලවත් ඔය යන ගමනකට එක්ක යන්නකෝ. ඒ දරුවත් ගෙදරමයි උන්නේ. සුරම්යා කීවේ යාප්පුවේනේ. නංගිට ඇඳගන්න කිව්වා අම්මේ. විමුක්ති කියද්දි සුරම්යාට පුදුම සතුටක් දැනුනේ. ඇයට වෙන්නත් ඕන එය. මගුල ලස්සනටම පූට්ටු කරන්නටය. තාත්තේ, විමුක්ති කතා කළේ දෙන්නාම ඉන්න තැන දෙයක් කිය යුතු නිසාය. පොඩි පුතා, මන් නිසා වෙච්ච ප්‍රශ්නවලට ඔයාලා දෙන්නම මට සමාවෙන්න. මන් දන්නවා ඒ ප්‍රශ්නෙන් පස්සේ ඔයාලා කවුරුවත් ආශ්‍රය කරන්නෙත් නෑ කියලා. මේ ගෙදර මෙහෙම පාළුවට ගියෙත් නෑනේ. විමුක්ති කීවේ අමාරුයිනේ. සුරම්යා බැලුවේ මොරගඩ මහතා දෙසය. දැන් ඕවා අතහැරලා දාන්න පොඩි පුතා. ඔයා මෙහෙම ඉන්න එකම මට ඇති. මිනිස්සු මොකටද මට උඹලා දෙන්න ඉන්නේ. දැන් ඔය ඔක්කොම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. මොරගඩ මහතා සාවධානව කීවේය. තව දෙයක්, ඔයා අර කෙල්ලගේ ජීවිතයට නොඑන්න ඒකි තාම මේ ගෙදර ඉන්නවා. දැන් එයත් හිත හදාගෙන කොහේ හරි ඇති. ඒ කෙල්ලටත් ඒ කෙල්ලගේ පාඩුවේ ඉන්න දෙන්න. ප්‍රශ්න වලට පොඩි පුතා මීට වඩා කල්පනාවේ මොහොන දෙන්න. මේ වෙච්ච දේවල් ඉවරයි. දැන් ඉස්සරහා බලන්න. වාශයට උදව්වක් ඕන නම් මම කරන්නම්. ඒකි මගේ නංගෙ කිතුව. ඒත් ඔයා ඒ ජීවිතේට මැදි වෙන්න එපා. ඔයාට සැනසීමක් නැති වෙයි. මං කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නවනේ. විමුක්ති හිස වැනුවේය. මේ කතාවට සුරම්යා සම්බන්ධ වූයේම නැත. ඔහම කිව්ව එක හොඳයි. සුරම්යා සිතුවාය. මං මගේ ජීවිතෙන් තේරුම් ගත්තේ එක දෙයයි. මම ඔයා තරම් ඉගෙනගෙන නෑනේ.
ඒ ජීවත් වෙලාම තේරුම් ගත්ත දේ ලොකු දුක පපුවට ගන්නත් එපා. ලොකු සතුට පපුවට ගන්නත් එපා. ජීවිතේ පොඩි පුතේ කුණාටුවක් වගේ. ඒ කුණාටුව එද්දි තාපයක් වගේ ඉන්න එපා. පෙරලෙනවා. ඔයාට උනේ ඒක. ඒ කුණාටුව කඩාගෙන එද්දි උණ ගහක් වගේ ඉන්න. හුලඟට පාත් වෙයි. ඒත් කුණාටුව ඉවර වුණාම ආයෙත් උණ ගහ කෙලින් වෙනවා. ඉදිරියට වැටෙන්නේ නැහැ. ඔයාට මොනවත් වෙන්නේ නැහැ. අපි තාම ඉන්නවා. බය වෙන්න එපා. මොරගොඩ මහතා කොල්ලාගේ උරතලේ අතක කීවේය. සුරම්ය දැස් පිසදා ගත්තාය. හිමාලි කාමරයේ සිටාවේ ඒ මොහොතේය. ඇය අද ඇත්තටම ලස්සනය. ලා දම්පාට සාරියට ඇයගේ වතේ හැම කෝමල රේඛාවක්ම ලස්සනට කැපී ආවේය. ඇත්තටම වසරේ නැගීගෙන එන නිලිය ඇය. මේ කතාවේ ඇය අද දරුවකි. සාලියුන් තිදෙනාම ඇය දෙස බැලුවේ එකටමය. අද ඔයා කෙල්ල වගේ. එයා සාරිය ඇඳලා එද්දි ඔහොමයි. හරි චාම්. ඒත් ලස්සනයි. ඒත් අද මගේ කෙල්ල නෑ. කොහෙ ඉන්නවද මොනව කරනවද කියලා මම දන්නේ නෑ. විමුක්ති සිතුවේ හිමාලි දෙස බලාගෙනමය. ෂා දුවාද ලස්සනයිනි. සාරිය ඇඳලා මේ ගෙදර ඉන්නකොට එහෙම තමා ඉන්න ඕන. මොරගොඩ මහතා කීවේ ආදරේනි. ඔහුටද ඔහුගේ නැගණියගේ කෙල්ලව සී නොවෙනවා නොවේ. ඒත් ඒ හැඟීම එහෙමම ඔහු යටපත් කරගත්තේ. එහෙනම් අපි යනවා තාත්තේ. විමුක්ති පාත්ති දෙදිනාටම වැන්දේය. ඒ අනුව යමි හිමාලිද වැන්දාය. පුතේ දවල්ට කන්නේ ඉන්නේ නෑ නේද? සුරම්ය ඇසුවාය. හිමාලි සාරි පොටද ලස්සන්ට අල්ලාගෙන විමුක්ති දෙස බැලුවාය. නෑ අම්මේ. මැනික අයියාගේ බෙහෙත් ගත්තද? ඔක්කොම ඇතුලේ නැන්දේ. වතුර බෝතලයක් එක්කම දාගත්තා. හිමාලියගේ අත් බෑගේ පෙන්වමින් කීවාය. දෙන්නාම යන දෙස සුරම්යාත් මොරගොඩ මහතාත් බලා උන්නෝය. අපි මේක කරලා දාමු සුරම්යා. ඒක හොඳයි තමා. සුරම්යා සිනාසුනාය. ඇයට දැනුනේ ජයගත්තාක් වැනි හැඟීමකි. දෙන්න දැන් ලබන සති අනුරාධපුරේ යනවා. ඊට පස්සේ අපි නන්දනීවත් කෙනත් මේක කතා කරලා ඉවරයක් කරමු. සුරම්ය කීවාය. මොරගොඩ මහතා හිස වෙනුවේය. දැන් සුරම්ය සමග වාෂා ගැන කතා කර තේරුමක් නැත. උඹේ කෙල්ලට මම අසාධාරණයක් කළා කියලා හිතන්න එපා නංගී. මටත් කරන්න දෙයක් නෑ. ඔහු සිතින් නාලනීට කීවේය. ඒත් කෙල්ලට වී ඇත්තේ කොතරම් අසාධාරණයක්දැයි ඔහු තාම දන්නේ නැත. මොරගොඩ පවුලේ බාල මුණුපුරා ගැන ඔහු තාම දන්නේ නැත. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.